අයිබෝන් සත්‍ය ප්‍රථමයෙන් හරියටම ගෙන එන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ. මම තරදිගුරුගේ ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. පෞතින සාමකාමී වාතාවරණය මත ඇඳිරි නීතිය පැනවීමට අද දින ක්‍රියා නොකරන බව පොලිසිය කියයි. රේෂාඩ් බදියුදීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට. බදියුදීන් ගැන SB ගෙන් හෙළිදරව්වක්. ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සමග සමීප සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයෙකු වත්තලදී අත්අඩංගුවට. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. අමාත්‍ය රිෂාඩ් බදුරුදීන් මහතාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අත්සන් කරන ලද විශ්වාසභංග යෝජනාව ඊයේ පෙරවරුවේ කථානායක කරූ ජයසූරිය මහතා වෙත භාරතයේ දෙපෙනවා. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව අත්සන් තබන ලද විශ්වාසභංග යෝජනාව කථානායක කරු ජයසූරිය මහතා වෙත බාර දෙනු ලැබුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මපිල මහතා විසින් මෙම අවස්ථාවට විපක්ෂයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කංචන විජේසේකර, තේනුක විතනගමගේ අනුරාධ ජයරත්න යන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. චෝදනා 10කින් සමන්විත මෙම විශ්වාසභංග යෝජනාව සඳහා මන්ත්‍රීවරුන් 66 දෙනෙකු අත්සන් තබා තිබෙනවා. ලිඛිතව 64 දිනක අදාළ යෝජනාවට අත්සන් තබා ඇති අතර විදේශ සංචාරයක් හේතුවෙන් ප්‍රසන්න රණතුංග සහ සනත් නිශාන්ත යන මන්ත්‍රීවරුන් විශ්වාසභංගයට සිය සහය පළ කර ඇත්තේ කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින්. එමෙන්ම පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන පූජ්‍ය අතුරුලියේ රතන හිමියන්, එක්සත් ජාතික පෙරමුණේ සිට විපක්ෂයට එක් වූ අශෝක ප්‍රියන්ත සහ ආනන්ද අලුත්ගමගේ යන මහතුරුන්ද මේ සඳහා සිය අත්සන් යොදා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරමින් SB දිසානායක ඩිලන් පෙරේරා, තිලංග සුමතිපාල, නිශාන්ත මුතුහෙට්ටිගම යන මන්ත්‍රීවරුන් සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් විපක්ෂයට එක් වූ S. වියලේන්ද්‍රන් මහතාද විශ්වාසභංගයට අත්සන් තබා තිබෙනවා. ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් අතනගොඩගත් පිරිස නිදහස් කිරීමට බලපෑම් කිරීම, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ මරාගෙන මැරෙන ප්‍රහාරකයාගේ තම කර්මාන්ත ශාලාව සඳහා අමාත්‍යංශයෙන් හිස් පතුරුම් කොපු ලබා දීම, එකී කම්හලෙන් අතනගොඩගත් සේවකෙන් නිදහස් කිරීමට ඉඩ සැලැස්වීම, මන්නාරමේදී අතනගොඩගත් තම සොහොයුරෙකු අධිකරණ ඉදිරිපත් නොකර බලපෑම් මත නිදහස් කර ගැනීම ආදී කරුණු 10ක් අදාළ විශ්වාසභංග යෝජනාවට ඇතුළත්. රිෂාඩ් බදුඩීන් අමාත්‍යවරයා මේ ත්‍රස්තවාදය කොහොමද පෝෂණය කළේ, මේ ත්‍රස්තවාදී විමර්ශන කටයුතු වලට බාධා කළේ කියන නිශ්චිත සාක්ෂි සහිත චෝදනා 10ක් අපි එල්ල කරලා අපි කථානායකතුමා විශේෂ ඉල්ලීමක් කරා. මේ රටේ සාමකාමී සහජීවන සමාජ පසුබිම යළි ගොඩනැගෙන්න මෙම විශ්වාසභංග යෝජනාව හැකියක්මනි විවාදයට අරගෙන මේ විමර්ශන වලට බාධාවක් වී සිටින, විශේෂයෙන්ම මේ පුද්ගලයා අමාත්‍ය ධූරයේ දැරීම ත්‍රස්ත විමර්ශන කටයුතු වලට ඍජු බාධාවක් කියලා සාක්ෂි සහිතව අපි මේ විශ්වාසභංග යෝජනාව සඳහන් කරලා තියෙනවා. ඒ නිසා අපි හැකි ඉක්මනින් මේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්න කියලා කථානායකතුමාගේ ඉල්ලීමක් කරා. කථානායකතුමා ඉතාම යහපත් ප්‍රතිචාරයක් දක්වලා පක්ෂ නායකයින් සමග සාකච්ඡා කරලා හැකි ඉක්මනින් මේ සඳහා දිනයක් ලබා දීමට කටයුතු කරනවා කියන පොරොන්දුව අපට ලබා දුන්නා. මේ විශ්වාසභංග යෝජනාව දිනුවත් දිනුම් පෙරදුනත් දිනුම් ජයග්‍රහණය කළොත් ත්‍රස්ත විමර්ශනයන්ට බාධා සිදු කරන අමාත්‍යවරයාට අමාත්‍ය ධූරයේ සහ මේ දරණ බලය අහිමි වෙනවා. පරාජය වුණොත් බොරු දේශප්‍රේමී රංගනයේ යෙදී සිටින දේශප්‍රේමී සලුපිලි පොරවාගත් දේශපාලකයන්ගේ සැබෑ නිරුවත ජාතිය හමුවේ හෙළි වෙනවා. ඒතර ඒ අය ගැන ඉදිරි මැතිවරණවලදී ජනතාව තීන්දුවක් ගනී. 225ට තම තමන්ගේ දේශපාලන අනාගතය පිළිබඳ තීන්දුවක් ගැනීම 225ටම බාරයි. ශ්‍රී ලංකික සංස්කෘතියට ගැලපෙන අයරුවෙන් තම සංස්කෘතිය වෙනස් කර ගැනීමට මුස්ලිම් ජනතාව සූදානම් බව ශ්‍රී ලංකික මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන නායකයන් පවසනවා. ඒ කොළඹ ප්‍රතිපැවති මාධ්‍ය හමුවකදී. ඒ ත්‍රස්තවාදීන් පිළිපදින ධර්මය මම පිළිපදින ධර්මය නෙවෙයි. ඒගොල්ලෝ පිළිපදින ධර්මය ඉස්ලාම් ධර්මයක් නෙවෙයි. ඒක මට පැහැදිලිව කියන්න පුළුවන්. ඔබට අපි දෙන පණිවිඩය, අපි ශ්‍රී ලාංකිකයන් පළමුවෙන්ම ඔබයි අපි අතර මොකද්ද තියෙන වෙනස? මේ අපි දිහා බලන්නද? අපි ඔක්කොමලා එකයි. අපි ඇඟේ දුවන එකම ලේ. හැමදාම අපිට ඒ හැඟීම තිබුණායි. මේ රට වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම මේ ත්‍රස්ත ක්‍රියාවන් නතර කරන්න අපි ඉදිරිපත් වෙලා තියෙනවා. තවත් අපි ඉස්සරහට යන්න ඕන නම් අපි ඒකට සූදානම්. අපේ සංස්කෘතිය පිළිබඳව යම් ප්‍රශ්න තිබුණා. අපේ මද්රසා නීති රීති ඒකට අපි පිවර ගන්නට කටයුතු කරගෙන යනවා. ඒ නිසා අද අපි ගැන ආත්ම පරීක්ෂාවක්, ස්වයං විවේචනයක් කරන්න ඕනේ කියලා අපි හිතුවා. අපි ඒකට ලැජ්ජා වෙන්නෙත් නැහැ, බය වෙන්නෙත් නැහැ. අපි ඒ ස්වයං විවේචනය ආත්ම පරීක්ෂාව කරන්න ඕනේ. අපි අඩුපාඩු තිබිලා ඇති. මේ වගේ අපි අතර තිබුණු විශ්වාසය බිඳ වැටෙන්න අපෙත් වැරදි වෙලා ඇති. එහෙමනම් අපි ඒක වෙනස් කරන්න ඕනේ. අපි ලෑස්ති. ඒක වෙනස් කරන්න. අපි අපේ දරුවන්ට බාර දෙන්න යන්නේ කොයි වගේ රටක්ද? හෙට දවස ගැන කල්පනා කරනවද? අසමානකම් හොයාගෙන මේ න්‍යාය පත්‍රවල, පටු දේශපාලන න්‍යාය පත්‍රවල හරි, ජාත්‍යන්තර න්‍යාය පත්‍රවල හරි, බෙලඳ තරඟවල න්‍යාය පත්‍රවල හරි, ගොදුරු බවට පත් කරලා මේ රට ප්‍රපාතයට ගෙනියනවද? තීන්දුවක් ගත යුතුව තිබෙනවා. පාසල් වලින් හරි මේක පටන් ගන්න ඕනේ. පාසල්
පාසල සමාජයේ හරස්කඩක් කරගන්නට ඕනේ. ඉතින් ජාතික පාසල් සියල්ල සමාජයේ හරස්කඩක් කරගන්න. රටේ අනාගතය ගැන ගැඹුරින් සිතිය යුතු වෙනවා. මේව ගැන කල්පනා කරන්න කියලා ඉල්ලලා ආගමික නායකයින්ගෙන් දේශපාලන නායකයින්ගෙන් මාධ්‍යෙන් මම ඉල්ලීමක් කරනවා. රටක් හැටියට අපේ දරුවන්ට හොඳ රටක් නිර්මාණය කරන්න. අපි ධනාත්මක විදියට හිතමු. ඍණ විදියට හිතන්නේ නැතුව, මේකට පෙට්‍රල් දාන්නේ නැතුව, දුරස් කරන්නේ නැතුව, ભેද ඇති කරන දේවල් ප්‍රකාශ කරන්නේ නැතුව හොඳ පැත්තට යොමු කරලා අපේ දරුවන්ට හොඳ රටක් බාර දෙන්න අපි කැපවෙමු. අදිෂ්ඨානය ඇති කරගන්න කියලා ඉල්ලීම මම තමුන් ආසයින් කරනවා. ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී කාඩිනල් තුමාට. එතුමා නොහිටින්න අද අපි මෙහෙම වාඩි වෙලා කතා කරාවිද දන්නේ නැහැ. උණු ඒ කම්පනය. ඒ නිසා ජනතාව තුල ඇති වුණු ඒ ක්‍රෝධය සාධාරණයි. ඒ වුණාට ශ්‍රී ලාංකික අපට පුළුවන් වුණා ඉවසලා ඒ කම්පනයෙන් ඉවසීමෙන් ඒ වගේම දුකකින් විතරක් ඒ ඉතුරු ටික කරන්න. මං ඉල්ලා හිටින්නේ කරුණා කරලා අන්තවාදේවත් රාෂ්ට්‍රවාදේවත් පෝෂණය කරන්න එපා. මින් ඉදිරියටවත් ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩනගා ගන්නට ඔබගේ සියලුම ශක්තිය යොදාගෙන ඒක පෝෂණය කරන්න කියන කාරුණික ඉල්ලීමක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුණා. මෙහිදී ජාතික ආරක්ෂා වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලික වේදිකාවට පත්කළ ආංගික අධීක්ෂණ කමිටු යෝජනා පිළිබඳව අදහස් පළ වුණා. පාර්ලිමේන්තුවේදී අපි යෝජනාවලියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට බාර දුන්නා. රටේ දැනට ඇති වී තිබෙන තත්ත්වයන් පිළිබඳව අවශ්‍ය නීති රීති සම්පාදනය කිරීමේ කටයුත්ත සඳහා යොමු වෙන්න කියලා. මේ රටේ නැවත ත්‍රස්තවාදී ගැටුමක් ඇති නොවන ආකාරයට අන්‍යෝන්‍ය විශ්වාසය දිනාගෙන එක ශ්‍රී ලාංකිකයන් විදියට කටයුතු කරන්න, පොදු නීතියක් යටතේ කටයුතු කරන්න කියන යෝජනාවලියක් ඉදිරිපත් වුණා. අපිට අවශ්‍ය නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනියෙන් කරපු කාර්යයක් බවට මේක පත් කරගන්න. මේ මන්ත්‍රීවරු 225 දෙනාටම මේ වගකීම තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා තමයි මන්ත්‍රීවරු 225 දෙනාගෙම අදහස් අරගෙන යෝජනා අරගෙන මේක ක්‍රියාත්මක කරන්න කියන අදහසට අපි ඇවිල්ලා. අපි මේ පිළිබඳව සාකච්ඡා කරමින් දීර්ඝකාලීන නෙමෙයි කෙටි කාලීනව මේ නීති සම්පාදනය කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. 21 වෙනිදා ඇති වුණු ප්‍රචණ්ඩ ක්‍රියාවෙන් විශාල හානියක් අපේ රටට ඇති වුණා. මෙවන් තත්ත්වයක් නැවත ඇති නොවෙන්න අපි වග බලා ගන්න. ඒ වගේම ඉන්න අනතුරු ඇති වුණු තත්ත්වය ඊටත් වඩා බරපතලයි. ඊටත් වඩා ඛේදනීය වුණා. මේ කාරණාවලට අපේ විශ්වාසය මේ නීති රීති සම්පාදනය කළ මේවා ක්‍රියාත්මක කරලා තිබුණා නම් 21 වෙනිදා සිදුවීම ඇති වෙන්නේ නැහැ. මේ පසුගිය දින ඇති වුණු සිද්ධීන් නැති වෙන්නේ නැහැ. මේ රටේ කිසිම අවස්ථාවක ජාතීන් අතර ගැටුමක් ඇති වෙන්නේ නැහැ කියන ලොකු විශ්වාසයක් අපිට තියෙනවා මේ යෝජනාවලිය ක්‍රියාත්මක කරන්න ලැබෙන සහයෝගයත් එක්ක. බෞද්ධයන්ගේ තියෙන විශේෂම උත්සවය තමයි වෙසක් උත්සවය. ඒ නිසා සියලු බෞද්ධයන්ගම අපි ඉල්ලීමක් කරනවා මේ අන්තවාදයට බයේ වෙසක් උත්සවය සමරන්න නැතු වෙන්න එපා. අපි සියලු දෙනාම යම් පන්සල් දරුවන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා තමන්ගේ දෙමව්පියන්ට කියලා වෙසක් කූඩුවක් බැරි නම් අඩුම තරම ගෙදර බකට් එකක් පත්තු කරන්න. අපි සියලු දෙනාම පහනක් පත්තු කරන්න. වෙනදා පන්සල් නොගියාට අපි ඉල්ලීමක් කරනවා අපි වෙසක් දවසේ පන්සලට යන් ආගමික උත්සව ටික කරමු. ඒ වගේම සියලුම වෙළන් සංගම් සියලු දෙනා අපි ඉල්ලීමක් කරනවා තමන්ගේ නගරේ බෞද්ධ හොඩිය වලින් සරස ගන්න, තමන්ගේ ගෙදර බෞද්ධ හොඩියක් දාන්න, අන්තවාදයට එරෙහිව බෞද්ධයෝ විදියට අපි අන්තවාදයට බයේ වෙසක් උත්සවය සමරන්න නැතු වෙන්න එපා. සියලු දෙනාම වෙසක් සමරන්න සූදානම් වෙන්න. අපිත් එනවා අපේ ළමයි එක්ක, අපේ පවුල කට්ටියත් එක්ක අපිත් එනවා පන්සල්. මේ අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව පිළිබඳව මාධ්‍යවේදීන් මෙහිදී විමසා සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි තාම ඒ පිළිබඳව තීන්දුවක් අරගෙන නැහැ. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඒ සඳහා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද කියන එක සාකච්ඡා කරන්න. ඒත් එක්ක මම හිතන්නේ මේ විශ්වාස භංගයේ ගේන ඒකාබද්ධ විපක්ෂය තුළම මත දෙකක් තියෙනවා. ඉතින් ගේන කට්ටිය අතරෙම මත දෙකක් තියෙනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි ඉදිරියේදී වග්ගීමෙන් වැඩකට උන පක්ෂයක් විදිහට ගත යුතු ක්‍රියාමාර්ගය පාර්ලිමේන්තුව තුලත් ඉදිරියේ සෑම අවස්ථාවෙදිම ගන්න අපි කටයුතු කරනවා. ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියා වැතුළු තනපති කාර්යාල සහ එක්සත් රාජධානියේ මහකොමසාරිස් කාර්යාලය මෙන්ම නෝර්වේ සහ ස්විස්රාන්ත තනපති කාර්යාලවල එකඟතාවය මත යුරෝපා සංගමයේ නිජිත මණ්ඩලයේ විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ පාස් පිරිදෙන සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය ඉරිදා සිදු වූ ප්‍රහාරයෙන් අනතුරුව හටගෙන ඇති ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව යුරෝපා සංගමයේ දැඩි අවධානය යොමු වී තිබෙන අතර ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පිරිස් අතනඟුට ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග එම සංගමයේ විසින් පිළිගනු ලබන අතර නීතිය ආධිපත්‍ය තහවුරු කරමින් ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා ජනතාව පොළඹවන්නන්හට සහ අපරාධකරුවන්ට එරෙහිව නීතිය එකලෙස ක්‍රියාත්මක කරන ලෙසත් යුරෝපා සංගමයේ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා රාජ්‍යයෙන් ඉල්ලා තිබෙනවා.
පැහැදිලි නායකත්වයක් මෙන්ම වෛරය සහ ප්‍රචණ්ඩත්වය මුළු මනින්ම ප්‍රතික්ෂේප කිරීම අතිශය වැදගත් වන අතර සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව සහ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය දිරිමත් කරන බවත් එම නිවේදනයේ සඳහන්. ප්‍රචණ්ඩත්වයට සහ සමාජ නොසන්සුන්තාව මෙන්ම අවිශ්වාසය පතුරවන පිරිස්වලට එරෙහිව දිගින් දිගටම හඬ නගන ලෙසත් ජන වර්ග අතර අවබෝධය සහ සාමය ප්‍රවර්ධනය කිරීම සඳහා සෑම උත්සාහයක්ම ගන්නා ලෙසත් එම සංගමය සියලුම දේශපාලනික ආගමික සහ වෙනත් ප්‍රජා නායකින්ගෙන් ඉල්ලා තිබෙනවා. වැරදි තොරතුරු පැතිරීම හරහා තවත් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට මග පෑදීමෙන් වැළකීම සඳහා ජනමාධ්‍ය සහ මෙරට පුරවැසියන් කටයුතු කිරීම ඔවුන්ගේ වගකීමක් බවත් යුරෝප සංගමය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. අමාත්‍ය රිෂාඩ් බදවුදීන් මහතා පිළිබඳ විශේෂ හෙළිදරව්වක් ඊයේ දින පැවතිය මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.පී. දිසානායක මහතා විසින් සිදු කරනු ලැබුවා. මෙම මාධ්‍ය හමුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා එක්ව සිටි අතර මන්ත්‍රීවරයා විසින් වතුකරේ පැතර යන අන්තවාදී ඉගැන්වීම් පිළිබඳවද හෙළිදරව්වක් සිදු කළා. රිෂාඩ් බදවුදීන් මන්නාරමේ අක්කර 3560ක් වෙච්ච ලස්සන දූපතක් ඔහු තනිකර මිලදී ගත්තා. මුළු දූපත ඉඩම් කොටස් 81කට තමයි කැඩිලා තියෙන්නේ. ඉඩම් කෑලි 74ක් රිෂාඩ් විසින් රිෂාඩ්ගේ පවුල්වල නම් වලට ලියලා තියෙන බව මේ වෙනකොට හොයාගෙන තියෙනවා. සතොසට අයත් WPPI 2992, WPPI 2963, WPPI 2961 මේ කියන කැබ් රථ තුනම පහුගිය කාලෙම නැගෙනහිර පැත්තේ තමයි වැඩියෙන් දිව්වේ. ජනවාරි 31 වෙනිදා මේ වාහන සතොසෙන් එළියට ගිහිල්ලා වැල්ලවත්තට ගිහිල්ලා වැල්ලවත්තෙන් ලාංකික මුස්ලිම් දෙදෙනෙක් හා විදේශීය මුස්ලිම් දෙදෙනෙක් යයි ඉතන 4 දෙනෙක් දාගෙන මෙයා යනවා කාත්තංකුඩු. ඒ වගේම සෙයින්දු මරදු ඔය ප්‍රදේශ ගණනාවක නොයෙකුත් වර්ගයේ සාකච්ඡා සඳහා මේ 4 දෙනා සම්බන්ධ වෙනවා. නැවත මේ වාහන දෙක එන්නේ පෙබරවාරි 7. මේ වාහන දෙකේම GPS තියෙනවා. පරීක්ෂා කරලා මේවා ගිය තැන් හරියටම බලා ගන්න. ඒ වාහන දෙක ගියේ ඔය කාත්තංකුඩි පුහුණු මධ්‍යස්ථානය හා ඔය ආයුධ ගබඩාව තිබ්බ තැනට හා එවැනි තැන් කීපයකට කියන එක තමයි සතොස නිලධාරීන්ගේ මතය. හාල් මෙට්‍රික් ටොන් 67000ක් නරක් වුණා කියලා පොහොරට විකුණනවා කියලා විකුණලා ඒ ටික සම්පූර්ණයෙන් ආපහු ඊළඟ සේල් එකට සතොසටම අරගෙන ආවයි කියන කාරණේ. මේ හාල් පිරිසිදු කරපු මෝල් ගණනාවක් ඒ වෙලාවේ PHI ලා විසින් සතොසේ අය දැනුම් දීලා අල්ලලා අවදාවා. සතොස නිලධාරීන් දැකලා නැති සතොස ආරක්ෂක සේවය කියලා ලැයිස්තියට දාපු නම් 40කට සතොසෙන් පඩියෝ. එක් මාසක් සඳහා යා ලක්ෂ 20කට අධික මුදලක් වංචා කිරීම. අපි බලාපොරොත්තු වෙනවා අද හෙටම රිෂාඩ් බද්දීන් පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවට ගිමුත් විශේෂ අවසරයක් ඉල්ලගෙන කාරණා පිළිබඳව කියන්න. මේ අන්තවාදී මුස්ලිම් සංවිධාන පෝෂණය කරන්න ප්‍රධාන වශයෙන් උදව් කරපු පුද්ගලයෙක් තමයි රිෂාඩ් බද්දීන්. අල් මුස්තාෆා ඉන්ටර්නැෂනල් යුනිවර්සිටි ඉරානයේ අපේ විශ්වවිද්‍යාලයේ තියෙන්නේ වතුකරේ ඉන්න දරුවෝට පාඨමාලාවක් හඳුන්වලා දීලා තිබෙනවා. විශ්වවිද්‍යාලයේ ලංකාවේ ඒජන්තවරයා තමයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බදුළු දිස්ත්‍රික්කයේ අරවින්ද කුමාර් මහත්තයා. විශ්වවිද්‍යාල ප්‍රතිපත්ති කොමිෂන් සභාවෙන් පාලි දෙන ආයතන කෙනෙකුට පිළිගන්නේ නැහැ කියලා ලොරියුන් තිර මංගාව තියෙනවා. මේ ප්‍රින්සිපල්ලව විනෝද චාරිකාවල ඉරානෙ එක්කන් යනවා. ලොරියේ ගහලා තියෙන බුදුසරණයි බෝඩ් එක යට එන්නේ හොරහරක්. පොලිටිකල් සයන්ස් ඩිග්‍රිය නම පේපර්ස් එන්නේ කොරානික් සයන්සස්. හිස්බුල්ලා මහත්තයා කරපු වැඩේ මඩකල පියේ දැන් වෙනත් විදිහකට බදුල්ලේ වතු වලට ඇතුල් වෙලා තියෙන ටාගට් එක තිබුණේ අවුරුද්දකට 500යි අවුරුදු 10ක් යනකොට එතකොට 5000ක කාඩරයක් ඉන්නවා මුස්ලිම් අන්තවාදී වතු වල අරන් යන. විරාමයෙන් අනුතරව නැවතත් සියත ප්‍රවෘත්ති සමකෙන්න. රට තුල ත්‍රස්තවාදී ඉඩක් ලබා දීමට සූදානම් නොමැති බව මධ්‍යම පළාත ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ දඹුල්ල නගරයේ පැවති උත්සවයකට එක් වෙමින්. දඹුල්ල මහනගර සභාව හා මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේව දඹුල්ල නගරයේදී විදේශිකයන් වෙනුවෙන් ආයුර්වේද ක්‍රමවේදයන් හා තොරතුරු මධ්‍යස්ථානයක් මෙන්ම සුවතා ඒකකයක් විවෘත කරනු ලැබුවා. ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ද දඹුල්ල මහනගර සභාවේ නගරාධිපති ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වුණා. දැන් චෝදනා තියෙනවා රිෂාඩ් බදුර්දීන් ඇමතිතුමා මේකට සම්බන්ධයි කියලා. මම කියන්නේ මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. කවුරු හරි සම්බන්ධ නම් පොලිසියක් තියෙන හමුදාවක් තියෙනවා. මේවා විමර්ශනය කරන්න ඕනේ. විමර්ශනය කරලා මේකෙදි එළිවෙනවන අබබල් රේණුවක තරම් සම්බන්ධතාවයක් තියෙනවයි කියලා රිෂාඩ් බදුර්දීන් නෙමෙයි කවුරුණත් කමන්නේ.
කකුල් දෙකෙන් ඇදගෙන ගිහිල්ලා රිමාන්ඩ් එකට දාන්න නීතිය ක්‍රියාත්මක කරන්න මේ රටේ ත්‍රස්තවාදීන්ට මූලධර්මවාදීන්ට අන්තවාදීන්ට තැනක් දෙන්න අපි ලෑස්ති නැහැ ඒක විරුද්ධව අපි වැඩ කරනවා මොනතරම් ප්‍රශ්න තිබුණත් අපි මේ රටේ අවුරුදු ගාණක් ඉවර කරන්න බැහැ කියපු යුද්ධේ ඉවර කරා ඇතමුන්ගේ ප්‍රකාශ එක්සත් ජාතික පක්ෂයේ මතය නොවන බවත් ශ්‍රී ලංකාව බෞද්ධ රටක් බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ පෞද්ගලික රෝහලකට පැමිණි අවස්ථාවේදී. රටේ කැමති අමාත්‍යවරයෙක් මංගල සමිති අමාත්‍යවරයා කරන ප්‍රකාශ සම්බන්ධයෙන් කින්නට පිටුරු දෙන්නක් වගේ තමයි වෙන්නේ. ආගමික නායකයන් මේ වෙනුවෙන් කෝප වෙලා ඉන්නවා. මම පුද්ගලියෝ ගැන ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් සමස්තයක් වශයෙන් රටේ තියෙන දේ අපි නිදහස ලබාගෙන අවුරුදු 71ක් වෙලා තියෙනවා. නමුත් අපි තාම අසමගිතාවේ තමයි තියෙන්නේ එකම දේ. ඒ සමගිතාවේ ඇති කිරීම තමයි අවශ්‍ය වන්නේ. විහිළු ප්‍රකාශ කිරීම නෙමෙයි අපට කරන්න අවශ්‍ය වන්නේ. ඉතින් මේ අවස්ගේ අවස්ථාවක අපි පිළිගත යුත්තේ මේක අප බහුතරයක් වශයෙන් සිංහල බෞද්ධ රටක සියලු දෙනාම එකට සතුටින් ජීවත් විය යුතුයි. මම එක්සත් ජාතික පක්ෂ උපනායක වශයෙන් කියන්න පුළන්නේ මේ වගේ පෞද්ගලික ප්‍රකාශ කිරීම ඒක එයාගේ ප්‍රකාශයක් නක් එක්සත් ජාතික පක්ෂ ස්ථාවරයක් නෙවෙයි. ඉතින් මම හිතන විදිහට අප මේ අවස්ථාවේදී ඒ පෞද්ගලික න්‍යාය පත්‍රයට හෝ යම් විදියම් ජාතික අන්තරයට සතුටදායක වෙන ප්‍රකාශ කිරීම නෙමෙයි අපට අවශ්‍ය වන්නේ අපට අවශ්‍ය වන්නේ ශ්‍රී ලාංකිකයන් සියලුම ශ්‍රී ලංකා අනන්‍යතාවය ඇති කරන පුළුවන් විදිහේ වැඩපිළිවෙළක් ඇති. ත්‍රස්තවාදයේ මූලික ප්‍රශංසනීය බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ඒ බේරුවල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමින්. ත්‍රස්තවාදයට මුහුණ දෙනවා නම් ඉතාමත් දැඩි ක්‍රියාමාර්ග ගන්න ඕන. පොලිසියට හමුදාවට අපි සම්පූර්ණ ඉඩ ප්‍රස්තාව ලබා දෙන්න ඕන රටේ නීතිය ක්‍රියාත්මක. වෙන කාටවත් ඒකේ අයිතිය නැහැ. ඒගොල්ලන්ට බාර දීලා ගිය නීතිය ක්‍රියාත්මක කරන්නේ ඒගොල්ලෝ හරියට ක්‍රියාත්මක. අපි මේ ත්‍රස්තවාදය දැකලා තියෙනවා. ත්‍රස්තවාදයට කිසිම ගනුදෙනුවක් නැහැ. ත්‍රස්තවාදය මුලින් උක්තා දැමීම සඳහා තමයි මම කියන්නේ. අපිට දේශපාලනයක් නැහැ ත්‍රස්තවාදය. අන්තවාදයට ඒව දේශපාලන පක්ෂ නැහැ අපි. රටට අවශ්‍ය දේ කරා මැරෙන්නේ නැතුව මේ ත්‍රස්තවාදයේ සුදුසුම රටක් නැහැ කොයිව. කට්ටිය මැරෙන්න ඕනේ, කට්ටිය ආබාධිත වෙන්න ඕනේ, කොට්ටිය කුටි ගන්න වෙනවා. එහෙම තමයි වෙන්නේ. ඒකට සම්බන්ධ මිනිස්සු ඉස්සෙගෙන යනවා කරන්න දෙයක් නැහැ. ඒක තමයි ත්‍රස්තවාදය ආවම තියෙන තත්ත්වය. මේ සැරෙද්දේමයි. ඒක සිංහල කට්ටියක් දැනගන්න ඕනේ, මුස්ලිම්වරුත් දැනගන්න ඕනේ, ද්‍රවිඩ කට්ටියක් දැනගන්න. තමන් ත්‍රස්තවාදය ආරම්භ කරොත් මේවා විශාල හානි සිදු වෙනවා. ආරක්ෂක අංශ වලට කියන්නේ කිසිම බයක් නැතුව තමුන්නාසලා ක්‍රියා කරන්න. මම නියෝජ්‍ය පොලිස්පතිතුමාලා කියලා තියෙන්නේ ගන්න පුළුවන් උපරිම ආරක්ෂක පියවරවල් ගන්න ත්‍රස්තවාදයට එරෙහි. කොයි පැත්තෙන් ආවද? අනිත් ඒවා මම ඉතාමත් ප්‍රශංසා කරන ආරක්ෂක අංශ, මේ ආරක්ෂක අංශින්ද සිද්ධීන් දෙකක් ගන්නට ක්‍රියාත්මක කරන්න හැදුව අන්තවාදී මේකේ අවුලවන්නට ඒ සියල්ල කඩාගප්පල් කරලා මලට පුළුවන් වුණා ආරක්ෂාව මේ ප්‍රදේශයේ තියන්න. ඒ නිසා දැන්ට සාමකාමීව අපි කියනවා. රටේ පවතින සියලු ආගම් පිළිබඳ අධ්‍යයනයක් පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතු බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව සඳහන් කළා. අපිට මතුපිටින් ආසන්න වශයෙන් පේන්න තිබෙනවාට වඩා ඉතාම තියුණු අර්බුදයකට අපේ සමාජය ගමන් කරලා තිබෙනවා. මේ මුස්ලිම් ජනයා පිළිබඳ ප්‍රශ්නේ මං හිතන විදිහට දෙමළ ජනයා පිළිබඳ ප්‍රශ්නයට වඩා බරපතලයි. මුස්ලිම් ජනයා සහ සිංහල බෞද්ධ ජනයා දෛනික ජීවිතය තුළ ඉතාම ක්‍රියාශීලී ලෙස අන්තර්ක්‍රියාවන්හි යෙදෙන ප්‍රජාවන් දෙකක්. මෙවැනි දෛනිකව මුණගැහෙන ප්‍රජාවන් දෙකක් අතර ගැටුම් සහගත සම්බන්ධයක් වර්ධනය වෙනවා කියලා නිතම් බරපතල තත්ත්වයක්. පාස්කුවිරිදා ප්‍රහාරය මගින් මේ තත්ත්වයට ඉතාම ජවයක් ලැබුණා. සංස්කෘතිය ආගම කියන කාරණාවක් විෂය නිර්දේශයකට ගොනු කරලා පුළුවන් නම් ආගම් අධ්‍යයනය කියලා පාඩමක් විෂය නිර්දේශයට ඇතුළත් කරලා මේ ආගම් හතරම අපිට උගන්වන්න මං හිතනවා ඒක ලොකු දීර්ඝකාලීන වැඩපිළිවෙලක් වෙයි කියලා. තමන්ගේ ආගම අදහගන්න එක තමන්ට පුළුවන් දහම් පාසල් මට්ටමින් කරන්න. ඒවා නියාමනය කරන්න හොඳ වැඩසටහනක් රාජ්‍ය මට්ටමින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. සමාජය එකතු වෙන්න ඕනේ. මේ තියෙන ව්‍යසනයෙන් රට මුදවා ගන්න. අපි රජයෙන් ඉල්ලන්නේ මෙච්චරයි. නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න. රජයේ ඒක ඒ නීතිය හරියට ක්‍රියාත්මක කරනවා නම් මෙවැනි සිදුවීම් තවදුරටත් සිදුවන්නේ නැහැ. දැන් මේ ප්‍රශ්නයට ඇතිවෙච්ච හේතුව හරියට හොයා බලන්නේ නැතුව එහි ප්‍රතිඵලයට යෝජනා ගෙනීමත් ඒ තරම් සාර්ථක නැහැ කියලා මම හිතනවා. පැහැදිලිවම මේ ප්‍රශ්නේ විසඳ ගැනීමේදී දේශපාලන ආර්ථික කාරණා පිළිබඳව සැලකිය යුතු අවධානයක් යොමු කරන්න. මුස්ලිම් ප්‍රජාවටත් මේ සමාජය තුළ යම් ආකාරයකට යම් සංස්කෘතිකමය වශයෙන් පරිවර්තනයකට ලක් වෙන්න ඕන. මේ ප්‍රශ්න වඩාත් තීව්‍ර වීම සඳහා බලපාලා තියෙන්නේ වැඩි වශයෙන් සමාජ මාධ්‍ය කියලා මට සමාජ විද්‍යාඥයෙක් හැටියට හිතෙනවා. සමාජයේ හෘද සාක්ෂිය මනින නූතන යන්ත්‍රය බවට පත් වෙලා තින්නේ අද සමාජ මාධ්‍ය. හැබැයි සමාජ මාධ්‍ය කොයිතරම් දුරට වගකීම් සහිතවද හෘද සාක්ෂියට වගකීනවද කියන පිළිබඳ ගැටලුවක් තියෙනවා.
යුදහමුදාපති ලොතනන් ජෙනරාල් මහේස් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මෙහිදී පළපුව අදහස. ජනතාවට මේ වෙද්දි ලොකු කලකිරීමක් තියෙනවා රටේ ආරක්ෂාව ගැන. දේශපාලඥයොත් ඒ ගැන කිසිම තහවුරුවක් මේ දක්වා කළේ නැහැ. ඔබතුමාටවත් හැකියාවක් තියෙනවද ඒ තහවුරුව කරන්න ජනතාවට? අදට ප්‍රථමත් මම ඒ වගේ තහවුරු කිරීම සිදු කරලා තිබෙනවා. මේ රටේ ජනතාව අනිත් අයවරුන් කෙරෙහි තිබෙන්නා වූ ඔවුන්ගේ විශ්වාසය හෝ විශ්වාසය තිබීම හෝ නැතිබීම ගැන යුදමුදාපති හැටියට හෝ යුදමුදාවට ගැන සාකච්ඡාට අයිතිවාසිකමක් නැහැ. යම් කිසි තොරතුරක් අවශ්‍ය නම් අපෙන් දැනගන්න ඕනේ. එහෙම නැතුව තහවුරු නොවූ තොරතුරු පසුපස හඹා ගෙහින් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. මම විශ්වාසයෙන් කියන්නේ යම් කිසි සෙබලෙක් හෝ නිලධාරියෙක් හමුදාවේ වරදක් කරලා තිබෙනවා මේ අවස්ථාවේදී පැහැදිලිවම ඔහුට නීත්‍යානුකූල කටයුතු කරනවා, විනයානුකූල කටයුතු කරනවා. ඔහු අවසානයේ නවතින්නේ හිරගෙදර. දවසේ පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වුණා රිෂාඩ් බදියුද්දීන් අමාත්‍යවරයාට එරෙහිව. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කරන්න කියලා ඔබතුමාට බලපෑම් කළ බවට ඔබතුමා මැයි 5 වෙනිදා පුවත්පතකට ප්‍රකාශයක් කරලා තියෙන දේ සම්බන්ධව ඔබතුමාට එහෙම බලපෑමක් එල්ල වෙලා තියෙනවද? බලපෑමට වඩා මම කැමතියි කියන්න ඒක ඉල්ලීමක් කරා කියලා. යම්කිසි පුද්ගලයෙක් අත්තරංගුවට ගත්තට පස්සේ කියන්නා වූ ඇමතිවරයා මට කතා කළා දුරකථනින්. ඒක කතා කළා ඇහුවට පස්සේ මම ඌට පිළිතුරු දෙකක් දුන්නා. ඒක අර්ථකථනය කරන්න පුළුවන් බලපෑමක් හෝ ඉල්ලීමක් හැටියට. ඇත්තටම බුද්ධාංශයේ කඩාවැටීමක් සිදු වී තියෙනවද? කඩාවැටීමට වඩා මම එතනදී පාවිච්චි කළ වචනේ තමයි පසුබෑම කියන එක. ඒක අදහස ඒ කියන පුද්ගලයා නැතුණා කියලා මේ හමුදාව කඩන් ගන්නවා කියන එකවත් බුද්ධාංශය කඩන් ගන්නවා කියන එක නෙමෙයි. අනිවාර්යයෙන් පසුබෑමකට පත් වුණා. ඒක මොනවට පැහැදිලි වුණා? විශේෂයෙන්ම නැගෙනහිර පළාත. ඔබතුමා කියනවා යම් යම් සැකකරුවන් අත්අඩංගුවට ගත්තම යම් යම් පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වුණා කියලා. ඒක ඒ ඉල්ලීම් කිරීමේ ඓතිහාසිකමකුත් ඔවුන්ට තිබෙනවානේ. ඔහුගේ ගමේ හේව සම්දිදායකෙක් හෝ වේවා ඥාතියෙක් වේවා මාව දන්නවනම් මට දුරකථනයේ කතා කරලා අනේකේ වරදක් නැහැ. නමුත් මට බලපෑම් කිරීම මට කියනනම් ඔව් අත්තරංගුර ගන්න එපා මුව මුදවාරින්න කියලා අන්න එතන ගැටලුවක් තියෙනවා. මේ දක්වා එහෙම දෙයක් වෙලා නැහැ. ඒ ඉල්ලීමේදීත් කළේ ඔව් මෙයාගේ කවුද කියලා මොකද කරන්න පුළුවන් කියලා. මම කරන්න පුළුවන් උත්තරේ දුන්නා. අවුරුදු එකමාරයෙන් කතා කරන්න කියලා. ඒත් සමගින් උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තව තුනුසුම් පුවත් දැන ගැනීමට පිවිසෙන www.c3news.lk අපගේ වෙබ් අඩවිය වෙත. යළිත් හමුවෙමු මධ්‍යහන් 12ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.